අයිබුවන් මේ වෙලාවේ ලයිව් එකක් ඉන්න ඕනේ කියලා හිතුවා හේතුව තමයි මේ වෙනකොට ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහත්මයා ඉලක්ක කරගෙන බොහොම සුපුරුදු අර දේශපාලන නාට්‍ය ජවනිකා පිටපත් ලියවෙමින් තියෙනවා පැහැදිලි ලෙසම ඒ වගේ දිහා බලපුවම අපිට පේනවා මේවා පිටිපස්සේ කවුද ඉන්නේ කියන එක මතක ඇති පාස්කු ප්‍රහාරයේ සහරාන් ලව ඇරෙස් කරන්න ඔන්න මෙන්න තියෙද්දි ඒ විමර්ශන හිටපු විමර්ශන බාරව හිටපු නිලධාරින් ඒ වයින් අයින් කරන්න ඒ කාලකන්ණි දේශපාලඥයින්ට ඕන අරමුණු වලට යන්න හඬබට කුමාරලා ආ නාමල් කුමාරලා එළියට ආවා ඒ වගේ දැන් එක එක පාදඩ කොන්තරාත්තු අරගත්ත විවිධ පුද්ගලයෝ සමාජ මාධ්‍ය ඔස්සේ පහර දීමට ලක් කරනවා අපි දන්නවා මේවා පිටිපස්සේ කවුද ඉන්නේ කියන එකත් මේ ප්‍රාථමික අතේ කෝට් වෙන අතේ මාට්ටු වෙන මේ දේශපති කියන්න ඕන මොකද මේ දේ දැක්කයින් පස්සේ සාලියසට කෝල් එකක් ගත්තම බොහොම හිනා වෙලා කිව්වේ ඔහොම තමයි අමිල මේ දේවල් කරනකොට අපිව දේවල් බලාපොරොත්තු වෙන්න ඕන කියන එක මෙහෙමයි අපි දැක්ක අර චමුදිතත් එක්ක කවුද අපේ මමත් පෙනිහිඳලා තියෙනවා ඔහු වෙනුවෙන් කීර්ති කීර්ති අදහස් ප්‍රකාශ කරනවා ඇත්තටම කීර්ති වෙනුවෙන් ඒ කීර්තිගේ කීර්තිත් සඳහන් කරනවා ඔහුගේ ජීවිතය බේරා ගැනීම වෙනුවෙන් උපුල් කුමාර පෙරම මහත්මයාත් සාලිය පීරිස් මහත්මයාත් ලොකු කැපකිරීමක් කරා කියන එක පෙනිහිටීමක් කරා කියන එක ඒක සංවේදී වෙච්ච උපුල් කුමාර පෙරම නීතිඥවරයා දුරකථන සංවාදය තුළ ඉතාමත් සංවේදී වෙලා කියන්නේ අඬන මට්ටමට ඇවිල්ලා අහනවා කොහොමද මේ වගේ තරුණ මිනිස්සෙක්ව මේ විදියට මරලා දාන්නේ මෙහෙම කරන්න මුන් මිනිස්සුද කියන එක ඒක හඬා වැටමින් මේ දුරකථන සංවාදය තුළ කිව්වේ ඒවා කීර්ති දන්නේ නැති වුණාට තිරයෙන් පිටිපස්සේ වෙච්ච දේවල් විවිධ නීතිඥවරු ඇති හැබැයි මෙහෙමයි තමන් යමක් දැනගත්ත තරමට හෝ තමන්ට sannivedanaya වුණු තරමට ඒ සියල්ල සත්‍ය නොවේ මොකද මේ රටේ අපරාධ කරුවන් වෙනුවෙන් පෙනී සිටින පළවෙනිම නීතිඥයා සාලිය පීරිස් මහත්මයාත් නෙමේ ඒ වගේම මේ රටේ නීතිඥවරයෙක්ට ශ්‍රේෂ්ඨාධිකරණයේ දිවුරුම් දීපු නීතිඥවරයෙක්ට අයිතිවාසිකම් පිළිබඳ ගැටුමක් ඇති නොවන තාක්කල් සේවාදායකයෙක් වෙනුවෙන් බැඳී සිටීමේ වගකීමක් තියෙනවා ඒක අපි නීති විද්‍යාලය තුල ඉගෙන ගත්තේ සෛද්ධාන්තිකව අර එංගලන්තයේ කැබ්‍රත සේවාවන් පදනම් කරගෙන අපි කියනවා කැබ්‍රැන්ක් රූල් කියලා ඒ පදනම යටතේ අපිට ඕනෑම කෙනෙක් වෙනුවෙන් පෙනී හිටින්න පුළුවන් ඒ වගේම මතක තියාගන්න ඕන මේ හරක් කටාගේ කුඩු නඩු වෙනුවෙන් පෙනී සිටියයි කියලා ඒ කියන කතාව සාවද්‍ය වැරදි ඒක බොරුවක් සාලිය පීරිස් මහත්මයා පෙනී හිටින්නේ ඔහුගේ මූලික අයිතිවාසිකම් නඩුවක් වෙනුවෙන් ඒ කියන්නේ ඔහුව අපි දන්නවා මේ රටේ ආ මදුෂ් සම්බන්ධයෙන් අපිට මෑතකම තියෙන තොරතුර මදුෂ් වටා තිබුණු ඒ තොරතුරු ප්‍රමාණය එහෙම නැත්නම් මේ කුඩු ජාවාරම තුල හිටපු ආ ව්‍යාපාරිකයෝ ඉන්න ඇති දේශපාලඥයෝ ඉන්න ඇති නම් හෙලි වෙනවට අකමැති ගොඩක් දේශපාලඥයෝ ඒ තුල ඉන්න ඇති මදුෂ් එහෙම කියලා තිබුණා එහෙම හිටපු මදුෂ් පොලිස් අත්අඩංගුවේදී ආ මිය යනවා අද වෙනතුරු වෙඩි තියපු කෙනෙක් නේ ආ ඝාතකෙක් නේ ඒවා නිකම්ම මරණ ගොඩට එකතු වෙලා එක්ස්ට්‍රා ජුඩිෂියරි ආ කිලින්ස් විදියට ඉතිහාසයට ගත වෙනවා නමුත් සාලිය පීරිස් මහත්මයා පෙනී ඉඳලා තියෙන්නේ මේ ආකාරයට ඔහුව යම් ප්‍රශ්න කිරීමකට රඳවා ගැනීම යම් තැනකට ගෙනියනවා නම් ඒ සඳහා යම් මහේස්ත්‍රාත්වරයෙකුගේ යම් නියෝගයක් ප්‍රකාරව ඒ නීතිය මත යම් සුරක්ෂණයක් ඇති වෙන ආකාරයෙන් එය සිදු කර ගැනීමට ඔය කියන ආකාරයට සාලිය පීරිස් මහත්මයාට ඕනේ මේ රටේ කුඩු ජාලයට ආ මං දැක්ක දිගින් දිගටම කුඩු මාෆියාවට එතුමා මුදල් වලට යට වෙලා කියලා එහෙම අවශ්‍යතාවයක් තිබුණා නම් එතුමා කරන්න ඕන මේ වගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කරලා හරක් කටා වගේ කෙනෙක්ව ආරක්ෂා කරන එක නෙමෙයි එහෙනම් ඒ කුඩු මාෆියාවට කුඩු ජාලයට අවශ්‍ය විදියට ඔහුව මේ පද්ධතිය තුළ ඝාතනය වීමට ඉඩ ඇරීමයි. ඉතින් මං කියන්නේ කරුණු කාරණා නොදන්න
මිනිසුන්ගේ කාරණා සම්බන්ධයෙන් ඇත්තටම අපි කලබල විය යුතු නැහැ. නමුත් මම මේ වීඩියෝ එක කරන්නේ මගේ ගුරුවරයා තමයි සාලිය පීරිස් මහත්මයා කියන්නේ. හැබැයි මට සාලිය පීරිස් මහත්මයා කියන්නේ නීතිඥයෙකුට වඩා එහා ගිය මනුෂ්‍යත්වයක් තිබෙන පුද්ගලෙක්. මම ගරු කරන්නේ ආදරය කරන්නේ ඒ මනුෂ්‍යකමට. අපිත් පුද්ගලයෝ විදිහට අපි මිනිස්සු වෙනුවෙන් පෙනී සිටින්නේ ඒ මනුෂ්‍යත්වය වෙනුවෙන්. මනුෂ්‍යත්වයට ආදරය කරන කෙනෙක් මනුෂ්‍යත්වය වෙනුවෙන් පෙනී හිටපු කෙනෙක්ට මේ විදිහට මඩ අවලාදය එල්ල කරනවා නම් ඒ වෙනුවෙන් හඬක් නගන එක අපේ වගකීමක්. ඒක නිහඬව බලාගෙන ඉන්න එක සුදුසු දෙයක් නෙමෙයි කියන කාරණාව මගේ හෘද සාක්ෂියට දෙන නිසා මගේ මම කනිෂ්ඨයෙක් වශයෙන් එතුමා සමග වැඩ කරන කාලය තුළ එතුමා කොයිතරම් මානුෂිකද මිනිසුන් දිහා බලනවාද කියන කාරණාව ගැන මට සාක්ෂි දෙන්න පුළුවන්. මට අත්දැකීම් වලින් එමට කියන්න පුළුවන් ඒ දේවල් අපිට අවශ්‍ය නැහැ. ඔය මොන චෝදනාව ආවත් ඔය මොන දේ කරත් හෙටත් සාලිය පීරිස් මහත්මයා ඔය අය වෙනුවෙන් පෙනී හිටිනවා. මොකද මේ රටේ තර්ජන ගර්ජන මහින්ද රාජපක්ෂලාගේ මරණ තර්ජන තියෙද්දි එතුමා එහෙම කටයුතු කරපු කෙනෙක්. එතකොට තමන්ගේ ඔය දරපු ධූරය ධූරවලදී කිසිම වෙලාවක ඒ නිලතල බලතල පාවිච්චි නොකරපු කෙනෙක්. අපිට මතකයි අතුරුදාන් වූවන්ගේ කොමිසමේ එතුමා කටයුතු කරනකොට එතුමාට ලබා දීලා තිබුණු පෞද්ගලික වාහනය පවා එතුමා බොහෝ විට පාවිච්චි කරේ නැහැ. ඒ තෙල් පාවිච්චි කරේ නැහැ. හැමදේම සඳහා තමන්ගේ පෞද්ගලික රථයෙන් තමයි අපි කතා කරලා කියලා තියෙනවා. සර් එහෙම කරලා වැඩක් නැහැ. දවසක මේ මිනිස්සු හැරිලා අපිට ගහනවා කියලා. මේ දේ අපි දන්නවා. නමුත් හැමදාම hina වෙලා කිව්වේ මේ දේවල් කරනකොට එහෙම තමයි යමිල කියන කාරණාව. අනිත් එක මතක තියාගන්න ඕන මේ රටේ පාලකයෝ හරි අකමැති තමන්ට තර්ජන ඇති වෙනවට. ඔය කතා පිටිපස්සේ අන්තිමටම තියෙනවා මේ මඩවල සත්‍ය. ඒ චමුද්දිතගේ කතාව අවසානයට අහගෙන යද්දී අපිට තේරෙනවා මේ සාලිය පීරිස් මහත්මයා දේශපාලනයට එයි කියලා මේ වෙනකොට බයක් තියෙනවා. මේ වෙනකොට රනිල් වික්‍රමසිංහ බලාගෙන ඉන්නවා මේ රටේ ඊළඟ ජනාධිපතිවරයා වෙන්න. ඉතින් රනිල් වික්‍රමසිංහ මේ වෙනකොට හඳුනාගනිමින් යනවා මේ රටේ යම් හෝ තමන්ට තර්ජනයක් විය හැකි චරිත සම්බන්ධයෙන්. අපි දකිනවා විපක්ෂයේ දේශපාලඥයින්ට තමන්ගේ සහචරින්ව දාලා පහර දෙනවා. ඊළඟට ස්වාධීනව මේ රටේ යම් නායකත්වයකට ඒවි කියලා හිතන අය දකිනවා නම් ඒ තර්ජන විදියට හඳුනාගෙන ඒවා විනාශ කරන්න හදනවා. මේවා හුදු දේශපාලන නාටක විතරයි. දැන් අපි රටේ ජනතාව විදියට කියනවා මේ දේශපාලඥයෝ දැන් උත්සාහ කරනවා මේ සියලු දේ මේ රටේ ක්‍රියාකාරීන් මත පටවලා ක්‍රියාකාරීන් වෙත ඉදිරිපත් කරලා ඒ අයගේ අත පිහා ගන්න. ඉතින් අපි කියනවා මේ රටේ ජනතාව වෙනුවෙන් පෙනී සිටින මිනිස්සු ඔය දේවල් හොඳින්ම දන්නවා. ඒකින්ද ඔය මෝඩ කතන්දරවලට මේ රටේ ජනතාව රැවටෙන්නේ නැහැ කියන කාරණාවත් අපි දැක්කා. අපි හුඟක් වෙලාවට බලන්නේ වීඩියෝ එකක් ගියයින් පස්සේ ඒකේ තියෙන කමෙන්ට්ස් දිහා. ඒ කමෙන්ට්ස් වල මේ රටේ ජනතාව ලස්සන්ට හඳුනාගෙන තියෙනවා මේ මොකක්ද වෙන්නේ, මේ තිරපටය මොකක්ද කියන කතාව. එතකොට අපි දන්නවා එතුමා පහුගිය දවස්වල නීතිඥ සංගමය විදිහට මේ රටේ පොලිස්පතිවරයා පත්වීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා ඒ කියන්නේ දූෂිත භාවයෙන් අවම වුණු යම් විශ්වාසයක් තැබිය හැකි පුද්ගලයෙක් බවට විය යුතු බවට යෝජනා කරා. එතුමා කොහේ වෙලාවකවත් කිව්වේ නැහැ ඒද බීද සීද ආ දේශබන්දු පත්විය යුතුද නැතිද කියන කාරණාව එතුමා කියලා නැහැ. නමුත් තමන්ගේ හෘද සාක්ෂිය දන්නවා තමන් කොච්චර දූෂිතද. නමවෙනිදා අරගලයට ගහද්දි තමුන් කොහෙද හිටියේ, තමුන්ට විරුද්ධව මොන මොන චෝදනා තියෙනවද, මේ රටේ විභාගවල නඩුවලට තමුන් කොයිතරම් මැදිහත් වෙලා තියෙනවද, ඔය චේතනාව දන්න මිනිසු කලබල වෙලා තියෙනවා. ඉතින් ඒගොල්ලෝ උත්සාහ කරනවා මේ තමුන්ගේ මඩ ගොන්න, තමුන්ගේ මඩ අනුන්ගේ පිට තවරන්න. ඉතින් ඒක හින්දා ඒවට අපි කලබල විය යුතු නැහැ. ওই කතා පිටිපස අහලා නැති ගොඩක් දේ අපි දන්නවා. මොකද ඔයාල ගොඩක් තැන්වල පුංචි පුංචි තැන්වල අපිත් ඉඳලා තියෙනවා, ඇහිලා තියෙනවා. අපිට කනගාටුවක් නැහැ. අපි එදා කීර්තිව දැක්කෙත් මේ රටේ තවත් එක මිනිහෙක්, ඒ මිනිහාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී හිටින්න ඕන කියන කාරණාව. අපි තව අපරාධකාරයෙක් දකින්නෙත් අපි හිතනවා මේ රටේ මිනිහෙක්ගේ ජීවිත ජීවත් වීමේ අයිතිය
පොලිසිය විතින් තීරණය කර යුතු නැහැයි කියන එක. ඒ මිනිස්සයා අහිංසකෙක් වුණත් අපරාධ චෝදනා තිබුණත් වෙන කෙනෙක් වුණත් පොලිසියට බැහැ තමන්ගේ අත්අඩංගුවේ සිටින පුද්ගලයාගේ ජීවත් වීමේ අයිතිය තීරණය කරන්න. ඒකට මේ රටේ නීතිය කියලා දෙයක් තියෙනවා. ඒ නීතිය තුල නීතියේ ප්‍රවේශය මත ඒ අය ඒ සාධාරණේ ලබා ගනි. ඒක තමයි රටේ තියෙන සම්මත ක්‍රමය. එහෙම නැතුව පොලිසියට බෑ මූ අපරාධකාරයෙක් මූ මැරෙන්න ඕන. එහෙම නැත්තම් මූ අපරාධකාරයෙක් නෙමෙයි මූ ජීවත් වෙ යුතුයි කියන දේ තීරණය කරන්න පොලිසියට බෑ. ඒක පොලිසිය පැහැදිලිවම තේරුම් ගන්න ඕන. මේ රටේ මිනිස්සු තේරුම් ගන්න ඕන. මොකද අපි හිතනවා කීර්තිලා මේ ප්‍රශ්න වලට මූණ දීලා කීර්ති කියනවා එයාට ප්‍රශ්නයක් නෑ. එයාත් මේ එක්ස්ට්‍රා ජුඩිෂියල් කිලින්ග්ස් වලට විරුද්ධයි. එයාට ප්‍රශ්නේ තියෙන්නේ සාලිය පීරිස් මහත්තයාගේ ගාස්තුව කියලා. මතක තියාගන්න සාලිය පීරිස් මහත්මයලා උතන්ට ආවේ ඔහොම නිකන් නෙමේ. ඒ අය ගොඩාක් කැපවීම කරලා මොකද මම පෞද්ගලිකව දන්නවා මේ රටේ යම් පොතක් පතක් අලුතෙන් ඉදිරිපත් වුණොත් ඒ පොතපත ඒ වෙලාවෙම එතුමා මිලදී ගන්නවා. මේ පිටු දහස් ගණන් වල පොත්. ඊට පස්සේ අපි දකිනවා ඊට මාසයක් සතියක් දෙකක් යනකොට මොකක් හෝ නඩු කටයුත්තක් තුළ අර අලුතෙන්ම පිටත් වෙච්ච පිටත් මේ නිකුත් කරපු පොතේ කරුණු සයිට් කරලා එතුමා අධිකරණේ තර්ක කරනවා. ඉතින් ඒවා ඉබේ පහළ වෙන්නේ නැහැ. ඔය ඌපදූප වගේ මයික් ඉස්සරහා දොඩෝනවා වගේ පදනමක් නැති කතන්දර නෙමේ. ඒ දැනුම ගන්න වෘත්තිකේ ගොඩක් මහන්සි වෙන්න ඕන. එයාගේ ජීවිත කාලය ගොඩක් කැප කරන්න ඕන. අපි එතුමාව දකින්නේ උදෑසන 8ට අධිකරණයට එනවා. එතුමා චේම්බරෙන් යන්නේ සමහරවිට රෑ 9යි 10යි 11යි. ඒ සියල්ල කැප කරන්නේ එතුමාගේ වෘත්තීය ජීවිතය තුළ ඒ දැනුම කොට නගා ගන්න. ඒකට නියම කරන මිල සම්බන්ධයෙන් ඔය කොහෙවත් ඉන්න පුද්ගලයින්ට ඒ ගැන කියන්න බෑ. කොහොමද ඒකට මිලක් එයා කියන්නේ? ආ මේ රටේ ආ කිසිම සුදුසුකමක් නැති අධ්‍යාපන සුදුසුකමක් නැති කසඩ ආ කසඩ ජීවිත ගත කරලා මේ රටේ දේශපාලනයට ඇවිල්ලා මේ රටේ ධනය හුරන් කරන මිනිස්සුන්ට එහෙම කරන්න පුළුවන් නම් සාධාරණව තමන්ගේ ජීවිත කාලය කැප කරලා පොතපත කියෝලා ආ ඒ දේවල් එක්ක තමන්ගේ සේවාදායකයාට සාධාරණයක් ඉදිරිපත් කරන මිනිස්සෙක්ගේ ගාස්තුව කොහොමද යා රුපියල් වලින් නියම කරන්නේ? අනිත් එක මම පෞද්ගලිකව දන්නවා සාලිය පීරිස් මහත්මයා එහෙම අධික මිල ගණන් කියන අය නෙමෙයි. අපි ජූනියර්ස්ලා වශයෙන් සර්ට සමහර වෙලාවකට අපි කියලා තියනවා සර් ඒ ගාස්තු මදි කියන කාරණාව. නමුත් සර් එහෙම සාධාරණ අසාධාරණ ගාස්තු ගන්න කෙනෙක් නෙමෙයි කියන එක අපි පෞද්ගලිකව දන්නවා. එහෙම ගාස්තුවක් ගත්තත් ඒක එතුමාගේ අයිතිය. ඒක ප්‍රශ්න කරන්න මං හිතන්නේ පිට කෙනෙක්ට අයිතියක් නැහැ. ඒක නොදන්නාකම. එතුමා අපි දැකලා තියනවා ඇතැම් විට අද කතා කරන නඩුවට එතුමා කරුණු දක්වන්නේ ඊයේ දීපු නඩු තීන්දුවක්. එතකොට ඔබ හිතන්න පුද්ගලයේ කොයිතරම් මේ ශේෂ්ත්‍රයේ ආ නව නඩු තීන්දුව පිළිබඳව කොච්චර උනන්දුවකින් ඉන්න ඕනද? ඒ වෙනුවෙන් කොච්චර කාලයක් කැප කරන්න ඕනද? ඔය එක එක්කෙනාගේ මම කතා කරන්නේ නැහැ. මම දන්නවා ඔය පුද්ගලයන්ගේ අල ගිය තැන් මුල ගිය තැන් අපි දන්නවා. ඒ අය ප්‍රශ්න කරදර වලට පත් වෙච්ච වෙලාවෙදී අපිට කතා කරේ මොන කවුද කියන එකත් අපි දන්නවා. ඉතින් ඔය දේවල් එන්නේ කොහෙන්ද කියන එක ගැනත් අපට හොඳ අවබෝධයක් තියෙනවා. ප්‍රශ්නයක් නැහැ. ඕනම කෙනෙක්ට අදහස් ප්‍රකාශ කරන්න අයිතියක් තියෙනවා. අපි ඒකට ගරු කරනවා. ඒ වගේම මේ රටේ නීතිඥවරුන්ට තමන්ගේ වෘත්තීය ස්වාධීනව නිදහසේ කරගෙන යාමේ අයිතියක් තියෙනවා. ඒ අය මේ රටේ මිනිසුන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටීම, ඒ අයිතීන් පාලකයන්ට තර්ජනයක් වීම මත එක එක ඔය බලල්ලත් දාලා නිකන් එක එක පුරුපුරු ගාන කතන්දර කිව්වට ඒවා අපි හිනාවෙන් බැහැර කරනවා මිසක් ඒවා ලොකු දේවල් විදියට අපි ගන්නේ නැහැ. මොකද ඒවා අපිට ඉගැන්වෙත් අපේ ගුරුතුමා. එතුමාට කෝල් එකක් දුන්නම මට කිව්ව වචනේ තමයි ඔය වගේ දේවල් අපි පුරුදු වෙන්න ඕනා මිල කියන කතාව. ඉතින් ඒක හින්දා අපි මේ රටේ ජනතාවට කියන්නේ එතුමා හෙට අනිද්දා නීතිඥ සංගමේ සභාපති කමෙන් එතුමාගේ දුර කාලය අවසන් වෙලා යයි. එතුමාගේ සුපුරුදු වෘත්තියට යයි. මේ රටේ කුඩුකාරයෝ වෙනුවෙන් අපි මේ නීතිඥයෝ විදියට අපරාධ ශාස්ත්‍රයේ නීතිඥයෝ විදියට ඔහොම ගියොත් අපට පුළුවන් දේවදූතයින්ට සහ රහතුන් වහන්සේලාට විතරයි පෙනී හිටින්න චෝදනා ලබන කිසි කෙනෙකුට අපිට පෙනී හිටින්න වෙන්නේ නැහැ. ඉතින් ඒක හින්දා මේ වගේ බොහොම ප්‍රාථමික මෝඩ තර්කයක අපි මේ රටවල් ඉස්සරහට යන්න බෑ. අපි මීට වඩා වෙනස් වෙන්න ඕන. මේවත් කවුරු හරි දකින්න කෙනෙක්ට පේන කෙනෙක්ට
අවබෝධයක් ගන්න තමයි මේ ඇතුලේ ඉන්න කෙනෙක් විදිහට මම කතා කරේ. බොහොම ස්තුතියි.